ගළුන්ට කියලදින් යන්නේ න්‍යෂ්ටියය පිළිබඳවතියන සම්පූර්ණ සිද්ධාන්ත කරනුටක. න්‍යෂ්ටියය සාමාන්‍ය විශ්කම්දේගත්තහම මයිකරෝමිටල් පහක් පමණ වෙනවා. මෙනමින් න්‍යෂ්ටීය න්‍යෂ්ටි ආවරණයල සහඳන්නන දිිත්ත පරලයකින් ආවරණය වෙලා තමයි තියෙන්. බොහෝජානවලින් සමන්නිත වඩාත් කැපී පිරෙන ඉන්ද්‍රකාවා. සයිලයක් තුළ ආලෝකන්නේේක්ෂයක් යටතියේ නිරේක්ෂණය කරන්න පුළුවන් විශාල මින්න්ද්‍රිකාව තමයි න්‍යෂ්ටියයකයන්. සාමාන්‍යයෙන් න්‍යෂ්ටිය ගෝලාකාරහැඩයක් ගන්නවා. සාමාන්‍යයෙන් සෛලයක් තුළ තියෙන්නේෙක් නියෂ්ටියයි. කලාතුරකින් බහුනනි්‍යෂ්ටික සයිල තිනවා. උදහරණයක් විදට දිලීර සයිල සලගන්න පුළුව. ඇතැම් සූනි්‍යෂ්ටික සයි නි්‍යියෂ්ටි නොදරනු. එවට උදාහරණ තමයි රතුරුදුරාණු පරණත පෙනේරනල සයිල එතකොට සයිලයක් තිභාජනය වන අවස්ථාවේදී න්‍යෂ්ටිියස්වන්දිීකරණය වෙනවා. නි්‍යෂ්ටය තුළ Dන්නේ මෙන්ම Rරන්නේ තියනවා. සයිලේක තියෙන මුළු න්නේ ප්‍රමාණයි සියට අනුවක් ම තියෙන්නේ න්‍යෂ්ටී. මෙ අපි කතාකරපු නි්‍යෂ්ටියය ප්‍රධානගොටස් හතරත් තියෙන. පලවෙනි කොටස තමයි න්‍යෂ්ටික ආවරණය දෙවනිිය න්‍යෂ්ටි පුරක න්‍යෂ්ටිකාව හතර ක්‍රොමැටින්. අපි දැම් බලමු මෙන්න මේ එක් එෙක් කොඩස්වලට තියෙන විශේෂ ලක්ෂණ මොනාත කියලා. අපි දැම් බලමු න්‍යෂ්ටි ආවරණය ගැන තියෙන විශේෂ කරුණු. පිටත පටලය තුළත පටලය කියලා හඳුන්වන කොටල දෙක්කින් මේ නියෂ්ටිආාවරණය සමන්න්නි තයනවා. මෙන්න මේ පටල දෙකා අතර නැනෝමිර්්‍ර විස්සක් නැනවමිර හතළයක් අතර ප්‍රමාණය අආවකාශයකින් වෙන්නෙලා තියෙන. අන්නේ අවකාශය තමයි පරි නි්‍යියෂ්ටික අවකාශය කියන්න. න්‍යශ්තියට දව්‍ය ඇතුළුවීම න්‍යස්්තියෙන් දව්‍ය පිටවීම යාමනය කිරීමට සිදුරු සංකීර්ණ සහිත න්‍යියෂ්ටික සිදුරු මගින් න්‍යෂ්ටිකාවරණය සජිද්‍ර වෙලා තියෙනවා. නි්‍යෂ්ටිකාවරණය ඇතුළත ආස්ථර්ණය කරන ප්‍රෝටීන් සූත්‍රිකාවලින් සෑදුන නි්‍යෂ්ටි කලාව තියනවා. නිියෂ්ටි පුරකේ ගැන අපි දැන් වැදගත් කරනු සල කළ බලමු. න්‍යෂ්ටි පුරකේ කියන්නේ න්‍යියෂ්ටි අභ්‍යන්තරයේ විහිදුන පරෝටීන් සූත්‍රිකාවලින් තමයි මෙන්න මේ න්‍යියෂ්ටි පුරකේ හැදිලා තියෙන. න්‍යියෂ්ටිපුරකේ කෝමැටීන් හා න්‍යෂ්ටිකාව ගිලිල්ලා තියෙනවා. අපි දැම් බලමු නියෂ්ටිකාව ගැනතියෙන වැදගත්වොරතුර. න්‍යෂ්ටිකාව ක්‍රෝමැටීන්වල්ට ආසන්න ඇති තදිින් වරණ ගැන්වන තන්තු සහිත කනිකා විදියට තමයි වෙන්න මේ නිියෂ්ටි කාවදිශවයන්නේ අපි බලමු මියශ්ටයේ තියෙන හතරවෙනි කොටස ගැන ක්‍රොමැටීන් ගැනයි අපි දැන්කතා කරන්න යන්න. ක්‍රොමැටහින් ඉලෙක්ට්‍රෝඩන් ීක්ෂිය චායාරූපල්ට අනුව විපාචනය නොන සයිල තුළ විසුරුණු ගුණුවක් විජර තමයි දක්නට ලැබෙන්නේ. මටී කියන්නේ DNAන්නේ හා පෝටීන් සංකේරණයක් නි්‍යශ්තිි විභාජනය සිදුනෝනමට කෝමැටීන්ස් ගණවෙලා තදීින් දඟර ගැසිලා වර්ණ දේහෙලෙ සහඳන්නන නූල් වැනි විවහබාට පත්වෙනවා එවා වර්ණ දේහලෙස හඳන්නනම් එ ජීවී විශේෂයක් තුළ නියතවර්ණදේය සංක්‍යාවක් තියෙනවා උදාහරණයක් ඉදර ගත්තාහම දර්ශීය මානවසයිලයක වර්ණද හතලස් හයක් තියනවා. න්‍යෂ්ටයේ ප්‍රධාන කොට සතර ගන සාකච්චා කරලා අවසන් අපි දැම් බලමු අපි කතා කරපු මේ න්‍යෂ්ටයේ කෘතිීන් මොුණද කිය න්‍යස්ති තමයි සියල්ලු සයිලියයේ ක්‍රියාවලි පාලනය කරන්න ඊ අමතරව සයිල විභාජනය සඳහා නව න්‍යෂ් නනිපදවීමට දී සංස්ලේෂනය කරන්න න්‍ය්ී ආධරව වවා. සස්ේණය සඳහා අවශ්‍ය රසෝමන්නේ නැත්තාම් Rන්නේ රाइසෝම උපේකක න්‍යෂ්ටිකාව මගින් සංස්ලේෂණය කරන Dන්නේ ව තොරතුරුවල්ට අනුව Mන්නේ හා ෙන්න්නේ සංස්ේණය කරන්න න්‍යෂ්ටියය උදව්ෙනවා ඒ අමතව න්‍යෂ්ටිය ප්‍රවේනික තොරතුරු ගබඩා කිරීමහා සම්ප්‍රේෂණය කරும் අද මේ විඩියෝ එක න්‍යෂ්ටිය ගැන තියන සම්පූර්ණ සිද්ධාන්තටික සාකච්ඡා කරලා අවසා. පවත් දවසක මේ වගේ වටිනා විඩියෝ එකින් හමුයමු.